ඊළඟ ප්‍රශ්නෙන් අහනවා දෙවන අයනීකරණ ශක්තිය අඩුවෙන පිළිවෙලට සකස් කරන්න කියලා කියනවා. එතකොට මේ තියෙන්නේ මම දක්වලා තියෙන්නේ පළවෙනි අයනීකරණ ශක්තිය. සෝඩියම් වල දෙවැනි අයනීකරණ ශක්තිය කියලා කියන්නේ නියෝන් වල පළවෙනි අයනීකරණ ශක්තියට ආසන්න වශයෙන් සමානයි. මැග්නීසියම් වල දෙවැනි අයනීකරණ ශක්තිය සමාන වෙනවා සෝඩියම් වල පළවෙනි අයනීකරණ ශක්තියට. ඇලුමිනියම් වල දෙවැනි අයනීකරණ ශක්තිය සමාන වෙනවා මැග්නීසියම් වල පළවෙනි අයනීකරණ ශක්තියට. සිලිකන් වල සමාන වෙන ඇලුමිනියම් වලට ෆොස්ෆරස් වල සමාන සිලිකන් වලට සල්ප වල ෆොස්ෆරස් වලට සමාන වෙන ඔය ආකාරයට ඊට පෙර මූලජවයේ පළවෙනි අයනීකරණ ශක්තියට කිසියම් මූලජවයක දෙවැනි අයනීකරණ ශක්තිය සමාන වෙනවා. එතකොට මේ අණුව අපිට දීලා තියෙන සෝඩියම් මැග්නීසියම් සල්ප සහ ෆොස්ෆරස් මෙන්න මෙයා දීලා තියෙනවා සෝඩියම් මැග්නීසියම් සල්ප සහ ෆොස්ෆරස් කියලා හතර දෙනා දීලා තියෙන්නේ. එහෙමනම් අයනීකරණ ශක්තිය වැඩිම අගය දෙන්න නැති කවුද? සෝඩියම් වල දෙවැනි අයනීකරණ ශක්තිය සමාන වෙනවා නියෝන් වල පළවෙනි අයනීකරණ ශක්තියට. එහෙමනම් වැඩිම දෙවැනි අයනීකරණ ශක්තියක් තියෙන්නේ සෝඩියම්ට. ඊට වඩා අඩු වෙනවා මෙයාට වඩා වැඩි වැඩි කොහොමත් ෆොස්ෆරස් සල්ප කියලා දෙන්නගේම. හැබැයි ෆොස්ෆරස් වල දෙවැනි අයනීකරණ ශක්තිය සිලිකන් සමාන වෙනවා. සල්ප වල දෙවැනි අයනීකරණ ශක්තිය ෆොස්ෆරස්ට සමාන වෙනවා. එහෙනම් ඊළඟට වැඩි වෙන්නේ සල්ප, ඊළඟට වැඩි වෙන්නේ ෆොස්ෆරස්, ඊළඟට මැග්නීසියම්. මෙන්න මේ පිළිවෙලට දෙවැනි අයනීකරණ ශක්තිය වෙනස් වෙනවා. හරි, මම හිතන්නේ ඔබට මේක අවබෝධ වෙන්න ඇති මේ දක්වා සාකච්ඡා කරපු ප්‍රශ්න පිළිබඳව.